හේමාලෝකයක් සේ ඉන්ද්‍රචාපයන් දුලන සෞම්‍ය වූ ආයු වඩන උපන්තිනයක් හේමසිරි ලියනගේ ජ්‍යෙෂ්ඨ කලාවේදියානන්ට ජනප්‍රිය සිනමා වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පී හේමසිරි ලියනගේ අද දින 179 වන උපන්දිනය සමරනවා. පළමුව වේදිකාවෙන් කලාලවට පිවිසි ඔහු සිරි කුලරත්නයන්ගේ නිලියකට පෙම් කළමි සහ ගාමිණී හේපාපිතාරණගේ දූතරුවෝ චිත්‍රපටවල රඟපාමින් ඔහුගේ සිනමාතිවිය ඇරඹුවා. අපට ඔහුව වඩාත් මතකේ රැඳී ඇත්තේ චන්ද කින්නරී චිත්‍රපටයේ ඔහු කළ රංගනයෙන්. ඉන්පසු බවදුක, බවකර්ම, ගුරුගෙදර, සප්ත කන්‍යා, අස්වැසුම, ස්ත්‍රී, අනන්ත රාත්‍රිය, සිසිල ගිනිකනී, මේ මගේ සඳයි, සුදු කළුවර, සංක්‍රාන්ති, පුර සක්මන සහ සුළඟ එනු පිණිස වැනි චිත්‍රපට ගණනාවකම රංගනයෙන් දායක වුණා. අඹ යහළුවෝ, බෝඩිම, තිය කැට පහන වැනි ටෙලිනාට්‍යවල රඟපා ඔහු අසල්වැසියෝ ටෙලිනාට්‍යයේ පෝල් මහත්තයා ලෙස අයිනෝද ලෝ දෙබස් කාණ්ඩෙන් ඉතා ජනප්‍රිය වුණා. ඔහුගේ පුතුන් දෙදෙනා වන සෞම්‍ය ලියනගේ සහ ඉන්ද්‍රචාප ලියනගේ දක්ෂ කලාකරුවන් වනවා. මෑතභාගේ ඔහු රංගනය කළ මතුර චාරිකා, සංසාරයේ දඩයක්කාරයා සහ විෂම භාගවැනි චිත්‍රපටවල කළ රංගනයන් මතකේ රැඳෙනවා. ආලෝක සෞම්‍ය සහ ඉන්ද්‍රචාප නමින් ඔහුගේ දරු තිදෙනෙක්. සෞම්‍යද පියා මෙන් කුසලතාපූර්ණ රංගන ශිල්පියෙක්. කතිකාචාර්යවරයෙක් වන අතර කනටු පුත් ඉන්ද්‍රචාප ලියනගේ දක්ෂ ගායකයෙක් සහ නළුවෙක්. මෑතකදී හේමසිරි අයියා, ලලිත් රත්නායකගේ තාත්තා ටෙලිනාට්‍යයේ සහ රොෂාන් රවීන්ද්‍රගේ තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ කළ රංගනයෙන් අතිශය ප්‍රශස්ත වූ අතර සමාජ මාධ්‍ය තුළ අතිශය ජනාදරයට පත් පළඟැටියෝ කෙටි චිත්‍රපටයේද ඔහු මනරම් ලෙස රංගනයෙන් දායක වී සිටිවා. එළඹෙන වසරේ ඔහු තම ජීවිතයේ සුවිසෙක් උපන්දිනයක් සමරන අතර එය අප සැවම එක් වී ඔහුත් සමග උත්කර්ෂවත් ලෙසින් සැමරිය යුතුයැයි මා සිතමි. අපට සිටින විශිෂ්ටතම නාට්‍යවේදියකු වන හේමසිරි අයියා අද දින තම නාට්‍ය ගමන් මගෙහි කැපී පෙනෙන නිර්මාණයක් වූ නරයා සහ කේචු නිර්මාණය සිහි කැඳවන කේක් ගෙඩිය කපමින් සිය උපන්දිනය සමන්න අයුරුද ඔහුගේ ලේලිය වන සමනලී ෆොන්සේකාගේ මුහුණු පොත තුළ දක්නට ලැබුණා. තෙරුවන් සරණින් ඔහුගේ මේ උපන්දින නිදුක් නිරෝගී සුව සමකින් තවත් චිරාත් කාලයක් ගෙහෙන් වැජඹෙන්නට ආසිරි ගෙනෙමි. මෙය දයන් විතාරණ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දක් බව ග්‍රාහකයෝ කරුණාවෙන් සලකන්න. යාලුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.